විඳනීය සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය හා කෘෂි විද්‍යාපීඨ කලා සංගමය එක්ව සංවිධානය කරන ලබන මාර්ගගත දේශනමාලාවේ 12 වන පියවර ආරම්භ කිරීමටයි අප මේ සැරසෙන්නේ. මෙම වැඩසටහන යුනිවර්සිටි ඔෆ් රුහුණ කල්චරල් සෙන්ටර් එහෙම නැත්නම් රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය Facebook පිටුව හරහාද විකාශනය වෙන ඔබට ඒ හරහාද මේ නරඹන්න පුළුවන්. ප්‍රථමයෙන්ම මෙම දේශනය සඳහා අප හා එක්වන ගෞරවනීය මහා සංඝරත්නය හා අනිකුත් ආගමික පූජකතුමන්ලා මා නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. එමෙන්ම සංස්කෘතික කේන්ද්‍රයේ ප්‍රගමණය සඳහා නිබඳවම කටයුතු කරන සංස්කෘතික කේන්ද්‍රයේ මාර්ග උපදේශක ආනන්ද වන රුහුණ විශ්වවිද්‍යාල උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මැතිතුමන් අප ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. එලෙසම සංස්කෘතික කේන්ද්‍රය හා නිබඳවම කටයුතු කරන රුහුණ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන මැතිතුමා අපි මේ අවස්ථාවට ඉතාමත් භක්ත්‍යාදරයෙන් පිළිගනු ලබනවා. එමෙන්ම අද දින මෙම දේශනයේ සම්පත්දායකින් වන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශ්‍රී ආකාර්යවස මහත්මිය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද සෙනවිරත්න මහතා සහ කතිකාචාර්ය ගයාන් කැකුලාවල යන මහත මහත්මීන් අප භක්ත්‍යාදරයෙන් යුක්තව මෙම අවස්ථාවට පිළිගන්නවා. එමෙන්ම කෘෂිපීඨ කලා සංගමයේ සමග නිගමනව සහාය වෙමින් අප දිරිමත් කරන කෘෂිපීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදස් වන්නයාරච්චි මැතිතුමන් අප ගෞරවාදරයෙන් යුක්තව මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. එමෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ ප්‍රගමණය සඳහා අප කැප වී කටයුතු කරන එහි සම්බන්ධීකාරක ආචාර්ය දේවමයිකද සිල්වා මහතාත් අප මෙම අවස්ථාවට ගෞරවාදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. එසේම මෙම අවස්ථාවට අපහා එක්වන කලාලැබි අපගේ අධ්‍යන අනධ්‍යන සහ අනිකුත් කාර්ය මණ්ඩල සමාජික සමාජිකාවන් අප පිළිගන්නේ මහත් භක්ත්‍යාදරයෙන්. අවසාන වශයෙන් අපහා විදේශවල සිට සම්බන්ධ වන සියලු දෙනා අපගේ ආදරණීය සිසු දරු දැරියනුත් මෙම අවස්ථාවටම සාදරයෙන් පිළිගන්නවා. ස්තුතියි. මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ සම්බන්ධීකාරක ආචාර්ය දේවා මයිකල් ද සිල්වා මහතා. ස්තුතියි සංස්කෘතික කේන්ද්‍රයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ සම්බන්ධීකාරක තැන්පත් ආචාර්ය අනුගාලියනගේ සහෝදර ආචාර්යතුමියනි. ජන සංගීතය කියන්නේ ඇත්තටම මේ මානවයාගේ පරිණාමයත් එක්ක දිව යන්න. තුරුලතා ඒ වගේම සිව්පතා සිව්පාවුන් ඇසුරු කරලා ගැමියාගේ දෛනික ජීවන රටාව හැඩගැසුනේ විද්‍යානුකූල ජන ගීයත් එක්ක. කාලයාගේ ඇවෑමෙන් අපිට ඒවා සජීව අහන්න දකින්න මේ වෙනකොට අපිට බැරි වෙලා තියෙනවා. ඒ අඩුව පුරවන්න එහෙම නැත්නම් අපේ අස්පර්ශනීය උරුමයන් වූ මේ ජන සංගීතයේ සංරක්ෂණය කිරීමට පුරෝගාමී මෙහෙවරකේදලා ඉන්න මානව සම්පතකට තමයි අද දවසේ සංස්කෘතික කේන්ද්‍රයේ මාර්ගගත දේශනමාලාවේ සම්පත් දායකත්වයේ හැටියට අපි ආරාධනා කරේ. ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශ්‍රියාකාරිය වසම් ඇදුරුතුමියට ඔබතුමිය ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආයිබුවන් කියලා අපි පිළිගන්නවා. විශේෂයෙන් මේ වැඩසටහනට මෙතුමියට මම ගෞරවයෙන් ආරාධනා කරනකොට ඉතාම නිස්සරණාධ්‍යාසයෙන් යුතුව එතුමිය මේ ආරාධනය බාරගත්තා. අපිට ඒක ලොකු ශක්තියක් වුණා. ඉතින් මේ වැඩසටහන හැම වැඩසටහනක්ම අපි පටන් ගන්න කලින් පූර්වගාමීව තොරතුරු සොයා බැලීමක නිරත වෙනවා. ඉතින් මම මෙතුමිය පිළිබඳව අන්තර්ජාලය පුරා සැරිසැව්ව බොහෝ වේලාවක්. නමුත් තොරතුරු ඉතා අල්පෝ තමයි මට හොයාගන්න පුළුවන් වුණේ. එකෙන් අපිට පසක් වෙන දේ තමයි එතුමිය රට ලෝකේ දැනගත්ත වුණත් බොහෝ දේවල් මාධ්‍යන් හරහා ප්‍රකාශ කරන්න නිතමානීව අකමැති බව තමයි ඒකෙන් පේන්නේ. ඒ නිසා මම ඔබතුමියගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා ස්වාගත දේ පිළිබඳ යමක් කියන්න අවසර දෙන්න. හොඳයි. මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දඹගල්ල කියන ඉතාමත්ම සුන්දර ගම්මානේ විලියම් සිඤ්ඤෝ කියන ආදරණීය
ව්‍යාපාරිකයෙක් වෙච්ච පියාණන්ටත් ඒ වගේම පුංචි මණිකා කියන ආදරණීය මෑණියන්දාටත් දාව තමයි ශ්‍රියාකාරිය වසම් දියණිය උපත ලබන්නේ. එතුමිය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ දඹගල්ල පියරතන මහාවිද්‍යාලයෙන්. ඉන් අනතුරුව මේ ද්විතීයි අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දුවේ පුතේ බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඉන් අනතුරුව 1981 වගේ කාලයකදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉන් අනතුරුව එතුමිය ගුරුතුමියක් හැටියට සේවයට එකතු වෙනවා තමන් උපංගම් ප්‍රදේශයේ විද්‍යාලයේ වගේම වැඩිපුරම ඇත්තටම කොළඹ ප්‍රදේශයේ තමයි එතුමිය ගුරු වෘත්තියේ නියැලෙන්නේ මේ කාලය තුලදී විශේෂයෙන් නුගේගොඩ සාන්ත ජෝසප් පාලිකාව තමයි මෙතුමිය වැඩි කාලයක් මං හිතන විදිහට සේවය කරේ ඉන් අනතුරුව අපිට පේනවා ගුරු වෘත්තියෙන් පස්සේ එතුමිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇදුරුතුමියක් හැටියට එකතු වෙනවා. ඉතින් මේ කාල පරිච්ඡේදය තුලදී ගුරු ජීවිතයේදී මට කියවන්න ලැබුණා අද රටේ වර්තමාන තරුණ කලාකේශ්‍රය නියෝජනය කරන ගොඩාක් දක්ෂයෝ රැසක් බිහි කරන්න මේ ආදරණීය ගුරු මාතාව උපස්තම්භක වෙලා තියෙනවා. ඉතින් මේ පින ඒ ආදරණීය දෙමව්පියන්ටත් හිමි වෙනවා. ඒ වගේම මෙතුමිය විවාහපත් වෙන ආචාර්ය මහින්ද සෙනවිරත්නේනු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේම සේවය කරන්නේ. ඉන් අනතුරුව අපිට පේනවා අපේ ඇදුරුතුමිය ලංකාවේ නර්තන කේශ්‍රයේ විශාරදයෝ වෙච්ච හැම විශාරදේ එක්කම ගායනය පැත්තෙන් සම්මාදම් වෙලා සුවිශාල සේවයක් ඉෂ්ට සිද්ධ කරපු අපේ මහා අනර්ග මානව සම්පතක්. ඉන් අනතුරුව අපිට පේනවා මේ ජන සංගීතය පැත්තෙන් අරගෙන බැලුවෙන් පස්සේ එතුමිය ඇත්තටම මේ විශාල සේවාවක් කරනවාද කියුදින් තමන් උපංගමේ මඩුල්ල ප්‍රාදේශීය සභාවේ KB රත්නායක මැතිතුමා ගම්පෙදේශේම මඩුලු ගීතය රචනා කරනවා. ඒකට තනු නිර්මාණයෙන් දායක වෙන්නේ මෙතුමිය. ඉන් අනතුරුව අපිට පේනවා අපේ රටේ තිබෙන ප්‍රධාන කලා ධාරාව අරගෙන බැලුවොතින් එතුමිය ටෙලි වියු එක කියලා සංගීත කැසට් පටයක් එතුමිය නිකුත් කරනවා. ඊට අමතරව අපිට පේනවා එතුමිය අපේ රටේ ප්‍රසිද්ධ චිත්‍රපටයක් ආව සෙයිලම. ඒ සෙයිලම තුලින් තමයි අර පැරණි සැහැලි පද දෙකක් එනවා මේ කොයි යන්නේ රයිගම් යන්නේ. මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් ලියපු ගීතය විශාරද එඩ්ඩ ජයකොඩි සමග ගායනා කරන්නේ ආදරණීය ශ්‍රියාකාර්ය වසම් ආචාර්යතුමිය. ඒකෙන් අපි හැම දෙනාම අපි දැන හඳුනගෙන ඉන්නවා. ඒ වගේම අබා චිත්‍රපටියෙත් එතුමිය ගායනයෙන් සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි කැස්බෑ මවගේ ගීතය ඉතාම හද කම්පණය වන ගීතයක් අහංගම කිවියර එක් අපේ රචනා කරපු සහෝදර කිවියරෙක් ඒ රචනාව අනුව එතුමිය ගායනා කරනවා. ඇත්තටම ඉතාමත්ම මේ සංස්කෘතියේ තිබෙන හෝදාපාලුව පිළිබඳව තමයි සහකම්පනයක් ඇතින විදිහට ගායනා කරන්නේ. ඉතින් ඒ අනුව අද දවස වෙනකොට ශ්‍රියාකාර්ය වසම් ඇදුරුතුමිය මේ රටේ ජන සංගීතය වෙනුවෙන් කර තිබෙන කාර්යභාරය වචනයෙන් කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි මා හිතනවා වැඩිදුරටත් අපි කතා කරනවට වඩා එතුමියගේ ගැඹුරු මధుර මනෝහර හඬින් අපි ඔබතුමියට ආරාධනා කරනවා ජන සංගීතයෙන් අපේ නිර්මාණාත්මක සංගීතය පෝෂණය කිරීම සඳහා දායක වූ ඒ ආකාරය පිළිබඳව මේ රසවින්දනාත්මක වැඩසටහන අපේ දුවදරුවන්ගේ වින්දනය වෙනුවෙන් ඉදිරිපත් කරන්නට.
මිස් මයික් එක මියුට් වෙලා තියෙන්නේ. මිස් මයික් එක මියුට් වෙලා තියෙන්නේ. මයික් එක ස්විච් ඔන් කරන්න ඕනේ. ඔව් ස්විච් ඔන් කරන්න මිස්. මම ඇත්තටම මුලින්ම බොගෙන් අපේ ආදී අය කලාවගේම
අපි හැම මොහොතකම අපේ පළවෙනි ආරම්භය වන්නේ ගැමි කවියකින් වන්නේ අවසර ගැනීම ඒක දිලිත් වෙන්නේ ඇත්තටම බුද්ධ ධම්ම සංඝ කියන අපේ ත්‍රිවිධ ගුණ මෙනෙහි කිරීම ගැමියා නිරතරයෙන් කළා ඔන්න මම ඒකින් කවියක් කියන්නයි කියන්නයි මුලින්ම මගේ මම ඉස්සෙල්ලා මගේ ජීවිතේ ආලෝකය මගේ මුළු ජීවිතේම වන අම්මා මතක් කිරීම මම සාමාන්‍ය කරනවා ඒකයි මම ඉස්සෙල්ලා මගේ මවගේම පින්තූරේ ඔබට දක්ින ලැබෙන්නේ නැති ඉස්සෙල්ලාම පෙන්නවා ඒ දැන් මේ මම මගේ අම්මා නිසා අද මම මේ ජන ගී මොනරාගලි පුදුණු මම ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කරන්න ලැබෙනවා නම් ඒ සියලුම ගෞරවයෙන් වන්නේ මගේ මවට ඒ නිසා මම ඕනම කාර්යයක් සිදු කිරීමේදී මගේ පළවෙනි අය මගේ පළවෙනි ජීවිතේ පළවෙනියාට මම හැම මොහොතකම ආමන්ත්‍රණය කරනවා ඒ තමයි මම මහා බඹු කියලා මගේ අම්මගෙන් පටන් ගත්තා ඊළඟට අපේ කවියක් වෙනකොට අපේ ගැමියා හැම මොහොතකම ත්‍රිවිධ ගුණ මෙනෙහි කළා බුදුන් තිලෝකේත ओबट परीसरे
අපි මේ කොටු වෙලා දැන් කොළඹ ජීවත් වෙන්නේ මගේ උපන්ගම මොන රාගල වුණාට මම පොඩි ප්‍රමාණයක ඉඳගෙන ඒ පීඩනය අපිට හොඳටම තියෙනවා නමුත් මට හිතුණා දැන් අපි මේ වෙනසක් දරුවාට සියලුම දෙනාට ඒ ජනගීය පොදු දැන් ජනගීය තියෙන මූලිකම ද අම්මා ඒ කියන්නේ අපේ ආදිවාසීන් සිට ඇහුණු නාදමාලා කීපයක් ඔබට දැන් අහන්න ලැබෙනවා සමහර තාක්ෂණිය ඔස්සේ පුංචි පුංචි අඩුපාඩු ඔබට දැනුණොත් ඒකට සමා වෙන්න පුතේ පුළුවන් තියෙන සම්පත් වලින් ඔබට රසයක් ලබා දෙන්න තමයි මේ උත්සාහ ගන්න බැරි ආනන්නේ මොකටද තුති ආනන්නේ
හිරතල බොක්කිට ආඳන්නේ නේකත් නිමම දෙව් දෙන්නාම් නාඳ කපම් තුටි අම්මිනාඳ කපම් මයිතු ජනකාරියක්වත් දන්නවද නැහැ Down the camera. Doi, 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 baba. Doi, 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 doi,
අපි ඒ කාලේ මතිගත කරන ලද දේවල් දරුවනේ ඒ වගේ අලුපාඩු ඔබට ඇහෙනවා ඇති ඒ තමයි දැන් මේ නෙලනවා මේකදී ජනගී වර්ග කරනකොට ඔබත් සමහර වෙලාවට ජනගී තරංග වලට ඉදිරිපත් වෙන නෙලුම්ගී කියන වචනේ තුලම සමහර දරුවන්ට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා සමහර මේ මල් කඩනවා කියලා හිතනවා නෙලුම කියන්නේ කුඹුරේ අපේ ඇත්තටම ඉස්සර ඔබ දැකලා තියෙනවා ඇති තවන් හදලා තියෙනවා තවාන කියලා ඒකට කියන්නේ කුඹුරේ එක ලියද්දක අපි එක කුට්ටියට වීහිනවා වීහිලා ඉවරලා එතන එකතු වෙච්ච ඒ පැල බොහොම සීරුවෙන් බොහොම පරිස්සමින් ඕනි ගලවලා ගලවලා පුංචි මිටියකට අරගෙන නැවත හිටවනවා එතකොට මෙතන එතන නෙළුම් අපි ගොයම් පැලේ ගලවනවා මේකත් බොහොම විලම්බ ලයින් කෙරෙනවා ඊළඟට මේක හිටවනකොටත් බොහොම පරිස්සමින් හිටවන අපි දකිනවා කුඹුරේ ආයවල වල සමහර වෙලාවකට තියෙන්නේ වීගස් ටික වීපැල ටික මේ අපිලෙලට වගා වෙච්ච ඉඩමක් සමහර වෙලාවට ඔබ දකිනවා ඇති බොහොම ක්‍රමානුකූලව හරියට ඉරක් ගහනවා වගේ හිටවලා තියෙන කුඹුරේ ආයවල ඔබ දැකලා තියෙනවා අන්නේ ඒ වෙනස තමයි අතුරු ගොයම් නෙලනවා ඒ වගේම ගොයමේ තියෙන වල්පල බොහොම පරිස්සමින් දරවන්නේ මෙන්න මේ කාර්යයන් වලදී තමයි නෙලීම සම්බන්ධ වෙලා තියෙන්නේ එහෙම නැතුව මලක් නෙලන අපි තලමල වරුණත් නෙළුම්ගී ගණයට වැටෙනවා එතන මේ හැම සිද්ධියක් තුළම අපි විවිධ ලයයන්ගේ විවිධ ලය කියන්නේ අපි දන්නවා ගායන ඉදිරිපත් කරන වේග තියෙනවා අපි දන්නවා දැන් නෙළුම් ඕසය කියලා කිව්වම මේ නෙළුම් ගීත වර්ග තුනකට දරුවනේ බෙදෙනවා ප්‍රධාන වශයෙන් නෙළුම් ඕසය කියලා ගායනය කරන ඒ නෙළුම් ඕසයක් තමයි ඔබ ඔය ඊළඟට නෙළුම් සින්දු කියලා කියනවා දැන් අපි බෝගම් ඒවා ටිකක් වේගවත් ඊළඟට කෙටි කවි කියලා කරන ඒවා තවත් වේගවත් මේ කුඹුරේ ක්‍රියාවලියේදී අවස්ථානුකූලව ක්‍රියාවලිය සමග ඒ ලය සම්බන්ධ වෙන හැටි තමයි මේ වගේ පෙන්වන්නේ දැන් Yeah.
පොඩ්ඩක් හරි ජනගීයක් කියන්න පුළුවන් වුණා නම් ඒකත් අර මොනරාංගල ප්‍රදේශයේ වගේ ගමක ඉඳලා කවදා හරි දවසක මට ඇහෙන්න ඇති මේ නාදම. මම ජනගීය ගයන්නේ මම විතරක් නෙවෙයි. ජනගී ගයන බොහෝ දෙනා ජනගී අපි ඔයගොල්ලෝ දන්නවා. දැන් ජනගීය ගයන්න වඩා හොඳයි කියන කටහඬවල් ලංකාවේ කීපයක් විශේෂයෙන් කතා කරලා තියෙනවා. බද්දගේ සරි කටහඬ ඒ තුල තියෙනවා අපේ අනන්‍යතාව ලක්ෂණ. සමන්ලිනි සංගීත වේදිකා දැනට ගායනා කරන ඔබ ආනව ගොඩක් ඒ හඬවල් තුල තියෙනවා දරුවනේ අපි දැන් අනිත් කටහඬකට වඩා අපේ කමත් එක්ක ජනගීය කියලා කිව්වම අපි දැන් අර දැන් මේක නා හරිම ලස්සන කරලා කියලා බෑ මේ වනාමෝ ලොකු කුඹුරු යායක ඉඳන් අපි මේ වැඩේ කරා ඊළඟට නෙළුමේ තවත් කවකටසක් මම කිව්වා නෙළුම් සීපද බෝගම්බර අපි संगीत මිශ්‍ර කරලාව ඇතර මම ඔබල අහලා ඇති මට ඒක දැන් මම ගායනය කරන්න බෑ අර රවිබන්දු විද්‍යාපති නර්තන විසින් නිර්මාණය කළ දැන් නානවිලේ කවියට බොහොම වාදන ඛණ්ඩයක් මිශ්‍ර කරලා නානවිලේ එක රෙකෝඩ් තැටියක් සකස් කරලා තිනවා ඒක තුල තියෙන නානවිලේ කියන කවිය ඒ කියන්නේ නෙළුම් ගීය එහෙමම දාලා තියෙනවා නමුත් ඒ බෙරවලින් ඒක අලංකාර කරලා තියෙනවා ඊළඟට දැන් අපි දන්නවා නෙළුම් ගීතවලින්ම නිර්මාණය කරන සීදස් කුලතිකල මහතා විසින් ඉතුමා මෙතනදී අපි ජනගීය කතා කරනකොට අපි වැඳලා මතක් කරන්න ඕන චරිතයක් WB මකුලලෝ කියන ශූරි අපි ජනගීය හඬත් එක්ක බොහෝම මේක අවඥාවට ලක් කරන කිසියම් වූ කාල පරිච්ඡේදයන් තුල මේ අපේ කම බිහි කිරීම සඳහා අපේ කම කියන එක තියෙන්නේ ජන කවිය තුල තුලයි කියලා විප්ලවීය මෙහෙවරක් කරපු චරිත බවට ඒ ඒ අය පත් වෙනවා. පෞකාලීන ඔබිවිචය තව ඉන්නවා. නමුත් එතුමාල්ලා දෙන්නා තමයි අතන විශේෂයෙන් මෙතනදී සඳහන් කළ යුත්තේ. සීදීස් පුලතිලක මහත්මයා ඒ සම්ප්‍රදායන් හොයාගෙන ගිහලා මේ දැන් මම ඔබට අහන්න ලැබුණේ පටිගත කරලාද සියලුම කොටස් ඒවා පටිගත කිරීම වල අඩුපාඩු තියෙන්න පුළුවන් දරුවනි. නමුත් ඔබ විද්‍යාර්ථීන් ඔබ දන්නවා මේ මේ තාක්ෂණයේ ඒ කාලේ සහ අද තියෙන වෙනස. එතකොට ඒ වාගේදී අනුපාඩුනාට එහෙම හරි එකක් අපිට අහන්න තියෙන්නේ ඒ එතුමන්ලා කරන ලදී කැපකිරීම නිසා ඒ ඒ තැන් වලට ගිහිල්ලා ඒව ප්‍රතිගත කරලා ඒ ආකාරයෙන්වත් සංරක්ෂණය වෙලා තියෙන නිසා අපිට අද
ඔය කුංචි දෙයක් හරි අහන්න ලැබෙනවා. නැත්තම් අපි නිර්මාණය කරලා අපි කරන ලද දන්න දැන් ඒ වගේ සින්දුවක් තමයි එතුමන්මයි නිර්මාණය කළේ. දැතත වලලු මල් මුතු වල කොට යායත ඉලලු
කියලා තමයි නවත්තන්නේ. අම්මා පල්ලා බඹුරු ගෑත වරද නැති කැලේ පිපෙන මල් කාලා උඹට දෙවෙනි පෙළේ උනාට ඊළඟ එකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ වගේ තමයි කලු කලු වන් කලු ජනප්‍රියම වෙච්ච ගායන ශෛලිය කියලා මම කලින් කිව්වා. ඒ නිසා එහි ඒක තුලින් දැන් අපි දන්නවා මේ පද අරුත බැලුවොත් අපි ජන ගීවල වචන නිකන් කටට ආව වචන ඔයි කිව්වා කියලා කෙනෙක් විග්‍රහ කරන වෙලාවල් තියෙන්නත් පුළුවන්. නමුත් බලන්න මෙන්න මේ කවි संस्कृति मट हरी सतोष मे दवास आयुर्वेद भीतगण बहुम दें अवधारण उदय पांदर वैद्यवर सुन बहुम मे कार्य प्रतिशक्ति नम मत किसी हम रटते संपूर्ण कोरोना वायरस विविध रियलिटी मम दुम आशा बला जनगीय पादक हंड हसुर सरल तर हंड हसुर जनगीय कट एरलाो अपेकिन इन शैली शैली गायन शैली जनगीय बल विविध गायन शैली नादमे गुण सीम කට හඬේ ශෛලිය ජනගීයට හරිම වැදගත් මේක දැන් අපි මම පොඩි උදාහරණයක් කියන්න මගේ මේ මම ලියාගත්ත මාතෘකාවට එහා කතා කරන්නේ මතරුනේ
කිත්තානේ කිනත්තේ කිත්ති කත්ති ගාවේ නොහොක ගීතයක් පහුගිය කාලේ ගියා. ඒ දරුවාගේ ඒ නාදමාලාව හරිය මේ කාලේ ජනප්‍රිය වුණා. ඒ ගී නාදමාලා. ඒ ඇයි? ඇත්තට මේ තුල පහත රට බේරෙත් එක කිත්තානේ කිනත්තේ කිත්ති කත්තානේ प्रदेश मम आडंबर मट जनगीय मम संहार विट शास्त्रीय संगीत चित्रपटी मम गाने गाने अबा चित्रपटी මම පොඩ්ඩක් මට විවේකුත් දෙන්න ඕනේ ඒක නිසා මම පොඩ්ඩක් නවත්තනවා දැන් ඔබ බලන්න මේ කරන්නේත් මේ අපේ වැදි ගීත එහෙම නැත්නම් අපේ පාරම්පරික ගීත අපේ අමු ගීතවල තියෙන නාද මාලාව මොකද අපි සංගීතඥයා කද නෑ නදි ගුරුගේ සංගීත වේදියා එතුමත් මගේ ඉස්කෝලේ ඉගෙන ගත්ත කෙනෙක් එතුමා ඒ සංගීත නිර්මාණය කරද්දී ඊට පස්සේ මම ගියේ ජැක්සන් මහත්මයා විසින් කිව්වා මේකට ගැළපෙන්නේ ඔයාගේ කටහඬේ කටහඬක් තුල තියනවා නම් කිසියම් අනන්‍යතා ලක්ෂණ එතනට එනවා මට ඒ දරුවා ගායනය කරනකොට මම හුඟක් කලකට බැලුවේ මේ දරුවාටත් මෙන්න මේ පැත්තම පරිශීලනය කරා නම් වඩා හොඳයි දෝ කියලා මම මට හිතිලා තියෙනවා අබ්බා දැන් ඔබ දකින්නේ මේ පොඩක් මගේ එක දිගට ගායන්න තමාරුයි संगीत मुसुपरासुदी मट मे गीते कवे मसुरंग हुंद हटिया गांग में कवे मसुरंग हुंद हटिया गांग एक मत्तिक कालिक अप दे सिट कुमरे कावा वंग रटे सिट विजय तमये कुमरुगे नामय उत हितिय सो युरा सुमित्तय सुमित्तगे पुतु पंडुवास देवे दन्नट हिविये राजुरवाने मन्ना कच्चा ये ना कुमारी पंडुवत
එතකොට දැන් ඒ ඔබ දකින්න ඇති ඒ තුලදී අපි කෑ ගහලා කියන්න ඕනේ ඒ නැටුමට හරියන්න ඕනේ ඉතින් මේ මේ ගායන ගායනය කරන විදිය ගැන කතා කරමු මම ඇත්තටම ඉස්සෙල්ලා සමහරවිට ඉස්සෙල්ලා මම කතා කරන්නේ සී පද කියන අපේ ගායන ශෛලිය ජනප්‍රියම ගායන ක්‍රමය වඩා දේවල් බිහි වුණේ වඩා නිර්මාණ බිහි වුණේ ඒ වගේම වැඩි විශේෂ ක්ෂේත්‍රයක් ඒ කියන්නේ ගැල් පැල් පතල් පාරු බමර කවේ සියලුම පැතිවලින් සීපද විරිතට තමයි කවි වැඩිපුර ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඉතින් මේ සීපද ඇසුරෙන් දැන් ඒ කරන ලද ඒ ඒ ගායනා වලට අමතරව සින්දු වලට ආවේ කොහොමද කියන්නේ. දැන් සින්දු වලදී අමරදේව කියන සංගීත වේදියා ඔබ දන්නවා මේ ජන ගී වලට බොහෝම ආදරය කරන කෙනෙක් එතුමාගේ හඬ තුලත් එතුමාගේ ජන ගීයක තියෙන ආලෝකය එතුමාගේ ගීතවල ශාස්ත්‍රීය සංගීතයේ පරතරයට පැමිණ ආසේම ජන සංගීතයේ තියෙන ආරය හොඳට හඳුනාගත්ත කෙනෙක්. කවියකට කොයිතරම් ලස්සනට හැබැයි අපේ නාදමාල අපිට කවියක් ඇහිලා වයිතනදී ඉරට මුවාගෙන ඉඳගෙන කිස Thank you.
අපේ ආදරය ප්‍රකාශ කරන්න කොයිතරම් ලයාන්විතව ඒ තනු සකස් කරාද කියන එක අපේ කවිවලින් පේනවා. ඉතින් සීපද කියන ගායන ශෛලිය තමයි මම ඇත්තටම සීපද ගායනා ශෛලියෙන් එන ගීත වලින් සීපද වලින් ආව නිර්මාණ කීපයක් ඔබට කතා කරන්න. ඒ වගේ තවත් බොහෝම ජනප්‍රිය ගායන ශෛලියක් තමයි දරුවෝ. ජනප්‍රිය කියන්නේ ඒ තුළ තියෙන සෝකී රසය. හැබැයි මිනිස්සු අතරට බොහොම හදවතට කතා කරපු නාද මාලා තියෙන එකක් තමයි වැලකුම්ගී කියන ගායන ශෛලිය. වැලකුම්ගීය මම දැන් සාම්ප්‍රදායික ගායනාව ඔබට අසන්නට සලස්වනවා. ඊට පෙර මම දැන් මට එතන සකස් වෙන තුරු මම කියනවා ඔබට මොහු පෙරවිනදා කියවනවා කියලා අපි අපේ ගෙවල් වල ගැමියා ගැමි ජනයා අතර ඔබ දන්නවා ඒ කාලේ මල පොත කියවනවා දවස් 7ක් 30 මල ගෙදරක් වුණාම දැන් ඉතින් අපිට මල පොතක් තබා අපිට දැන් මල පොතයක් තබා අපේ අපිට මේ මොකද ධර්ම ඕ ධර්ම අවසන් කටයුතුවත් කරන්න බැරි වෙන තත්ත්වයට ඇවිල්ලා තිනවා අපි මේ මෙහෙම හලා අපිට සැනසෙන්න තමයි වෙලා තියෙන්නේ ඔන්න අපේ මල පොත ආදි ජනයා කොහොමද කිව්වේ කියන එක පොඩ්ඩක් ඔබට මම පොඩ්ඩක් මේව අහන්න ඕනි දරුවනේ. දැන් අපි තුලින් කියවෙන්නේ අපි පොඩ සංගීතයත් එක්ක මුසු කරලා ගත්ත නිසා තමයි වානේ පෙම්බර ඒ වාගේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ නාදම. අපි පොඩ්ඩක් රහ කරලායි දෙන්නේ. අර මුල ආරම්භය අපි පොඩ්ඩක් අහමු ඔබේ ඔබේ දැන ගැනීම සඳහා. යෝමාදෙ හිමිහට මත් ගුණාදෝ දෙවියෝ අපහසුයි ni unne de ke paan mai malaya
තරුණ පරම්පරාවේ දන්න අඩුයි මේ ගීතය ජනගීය කියද්දි දරුවනේ මම ඉගෙන හඳින් කියන්න ඕනේ හැබැයි ඊට පස්සේ මම නැවත ගීතයට එද්දී ඔබට මේ පැහැදිලි කරන්න ඕනේ ජනගීතය කියනකොට හැම මොහොතකම ජන කවිය ගැවි ඉගෙන හඳින් කා ඒක නිසා ඒක කවියක මේ ගුණාත්මක බව ඔබට දෙන්න නම් ඉහලින් කියන්න ඕනේ හැබැයි ඒ නාද මාලාව සංගීතය මුසු කරලා සරල ගීයට එනකොට සරල ගීය එළන්නේ ඇත්තටම ගායනය කරන්නේ නැහැ. ඔබ සංගීතය හදාරලා තියෙනවනම් ඔබ දන්නවා. එතකොට පොඩක් පහලට එන පිච් එකක් තමයි අපි සාමාන්‍යයෙන් යොදාගන්නේ. එක එක පුද්ගලයාගේ හඬ පරාසය අනුව. එතකොට දැන් බස්මනා ප්‍රචලිත සිද්ධියක් තියෙනවා ඒකේන බස් බොහොම විලම්බ ලයින් මේක ගයන්න ඕනේ අපි සාමාන්‍යයෙන් වැලපුම් ගී ගයන්නේ විලම්බ ලයින් මම ටිකක් වේගෙන් ඔබට කිව්වේ මොකද මේ නාදමාලා ගොඩක් මෙතන ගීත ටිකක් මම පෙළගස්සගෙන තියෙනවා ඒ ඔක්කොම ඔබට කියලා පෙන්නන්න උත්සාහ ගන්න නිසා දැන් මේකේ හරියන බස් මනා අසුර රාජෝ දැන් ඒකේ නන්දා පතිරණ කියන ගායිකාව විසින් එතුමියගේ එතුමියගේ හඬ ජන ජනගී අතරේ ගොඩාක් ඉහළින් තියෙන කටහඬක් ඒ කාලේ බොහෝ ජන ගීතවල ඇගේ මල්වානී රෝසකේ කුලෝ මැදින් මාත පදමාලාව පුරා තින් දරුවෙකු නැති වෙන මවකගේ විලාපයක් හිමේ යනී එනෝ මැනී මගේ අහනට කී
පදමාලාවේ අපි යසෝදරාවතේ කවියක් අපි නැත්තම් මම හිතන්නේ මේ වෙලාවට ටික අඩුවක් වේ. शांति कर्म गीत शांति कर्म गीत उदर पहातर नर्तन संप्रदाय शांति कर्म गीत राशि उदराट शांति कर्म वर्दी उदराट होंम प्रधान शांति कर्म उदराट नर्तने पातराट नर्तने प्रधान शांति कर्म देवल मठना सबरगम संप्रदाय प्रधान शांति कर्म पहान मड़ गम्मेम कपतुम संप्रदाय ग्रह विविध गायन विविध कवि विशेष पातराट संप्रदाय පාතරට සම්ප්‍රදායින පාතරට බෙරෙත් එක්ක එනකොට ඒ කවි ගායනා කරන විදිය වෙනස්ම විදියක්. ඒතර උඩරට බෙරේට මමම ගායනා කරන කවියක් මම හඬ හසුරුවන්නේ වෙනස් විදියට. ඒතර පාතරට බෙරේ එනකොට මම එම ඒ කවියක් මම සමට ශාන්ති කර්ම කවියක් මම ගායන විදිය වෙනස් කරනවා. මොකද ඒකේ හඬත් එක්ක පාතරට බෙරේ එන ඒ බෙරේට ආවෙන හඬත් එක්ක මම වෙනස් කරනවා. ඊළඟට සබරගම දවුලේදී තවත් වෙනස්කම් කරනවා. ඉතින් මේ අපි කන් මේ හැමදේම අපේ බෙරත් එක්ක අපේ රටේ සංස්කෘතිය ලෝකයට ගෙනියන ප්‍රධානම දේ තමයි මේ නැටුම් සම්ප්‍රදායන් තුන සහ ඒ තුල අන්තර්ගත බෙරත් එක්ක යන අපේ කණ්ඩායම. ලෝකයේ හැම තැනටම ගියාම අපි අපේ ගම කියලා අපිට බය නැතුව පෙන්වන්න තියෙන්නේ මේ නැටුම් සම්ප්‍රදායන් සහ ඒ තුල තියෙන ගායන. මම මං ගැන කියනවා නෙවෙයි දරුවනේ මේ වෙලාවේ මම කීක පොඩ්ඩක් මතක් කරන්න වෙනවා. මම මොනරාගලී පුදුණු කෙනෙක් වෙලා මම ඇතරව මට බොහෝ රටවල් වල මේ නර්තනයත් එක්ක වෙච්ච නිසා නර්තන කණ්ඩායම් එක්ක මම වෙන රටවල් වල බොහෝ සංදර්ශන සඳහා මම ගායනය කිරීම සඳහා මම ගිහිල්ලා තියෙනවා. ඒ දුර මට ඇත්තටම හිතුණේ මේ මගේ අපේ කවි කියු නිසා නේද මට මේ වරප්‍රසාදය ලැබුණේ. මොකද මට නැත්තම් ඔබ දන්නවා අපි කියලා අපි සාමාන්‍ය මිනිස්සු. ඒ දුර අපි අම්මේ ටිකට් අරගෙන අපි ඒ රටවල් ගානේ අපිට එහෙම ඇවිදිනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම යන ප්‍රමාණය හරි මාඩුයි. නමුත් අපිට ඒ වරප්‍රසාදේ මොනරාගලී පිටිලා මම ලබා ගත්තේ මම ජන ගීතයට ආදරය කරපු නිසා. එහෙම නැත්නම් මම ජන ගීයට ආවේණික හඬ නර්තනයත් එක්ක මම බැඳුම නිසාදෝ කියලා විශ්වවිද්‍යාලයට මම කිව්වා ඔබට දේවස් සයන් දෙනවා. මම පාසල් පද්ධතිය තුළ බොහෝ කාලයක් ගුරුවරියක්. පාසල් ගුරුවරියක්. ඒ පාසල් ගුරුවරියක් වෙලා මට විශ්වවිද්‍යාලයට අන්තිමාදීයේදී හරි මම පා විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණත් ඇත්තටම ඒ නර්තන සම්ප්‍රදායන්ට ගැලපෙන්නා වූ හඬක් කියන අනන්‍යතාවය මා ගොඩනගා ගත්තා. එතකොට ඒ කියන්නේ ජනගී ගයන්න හොඳයි කියන හඬක් කවුරුන් විසින් හෝ නිර්දේශ කළා. ඒ වරප්‍රසාදේ ඒ නිසා මට ලැබුණා. මම මේක කියන්නේ මම දේශනාවකදී මම මංගල මං දේවස මං ගැන හඳුන්වුවා. ඒක නිසා මම ඇත්තටම මං ගැන කියන්න කැමති නැහැ. නමුත් මේ මගේ ඒ චුට්ට හරි කියන්නේ ඔබ ජනගීය සඳහා පෙළඹීම සඳහා. නැතු මට දැන් ජනගීය හොයාගෙන ගිහිල්ලා නැවත අපි කාලේ ඉවරයි දරුවනේ. විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාලවලින් ගිහින කොට
අපේ නැටුම් අද අරන ළමයිට මම කියන්නේ අපි අපි මෙතනින් දැන් අපි වයස වෙනවා. අපි දැන් අයින් වෙනවා. ඒ අයින් වෙනකොට මේවා ග්‍රහණය කරගන්න ඕන. මේවා අඩුපාඩු තියෙන තැන් කියලා මේ අයින් කරලා දාන්න නෙවෙයි ඔබේ කාර්යය. ඔබ මේවා හොයලා ඊට රස දෙන්න. ඒකට මූලික සිද්ධාන්තයට හානි නොවනසේ කිසියම් වූ දෙයක් එක්කරා කියලා නිකුත් කිසිම අවුලක් වෙන්නේ නැහැ. එතකොට උදරට පහතරට සබරගමු සම්ප්‍රදායන් තුලින් දැන් අපි මං එක එක පොඩි පොඩි ගායනා ටිකක් දරුවනේ දැන් ඒ සම්ප්‍රදායන් වලින් දැන් උදරට කවියක් මම පොඩක් පෙන්නනවා ඇතලෙ පිටදී संप्रदाय Yeah.
ඔයත් එක්ක ගහනකොට ඔය හඬින්වත් එහෙම නැත්නම් උඩට ඇලිය දැන් මට කියන්න අපහසු නිසා මම ටිකක් පාළි කිව්වේ අපි විවුර්ත රංගමණ්ඩලයක ගායනා කරන උඩට ඇලිය ඉහලින් තමයි අපි අපගේ මොනි රජාණන් කියන ඒ කොටස ගායනය කරන්නේ දැන් හැබැයි සරල ගීය කියලා මම පොඩ්ඩක් නැවත කියන්න මේ නාද මාලාව පාදක කරගත් ජනප්‍රියම ගීතය තමයි जनगी नादमालावट एडवर्ड जयपुर महात्म्या कवि सी पद इतने गायने केलिगी नादमाला गीत जनगी गुड़क मिश्रण जन नादमालाव लसन गुणकर लीन बहुम मिनिस्वर गीत ඒ ගායනය කරන වෙලාවේ මමත් හිතුවේ නෑ එහෙම වෙනවද කියලා. නමුත් ඒ ගීතය ඒ චිත්‍රපටියටත් බොහොම ආලෝකයක් වුණා. ඒ සඳහාත් අපිට ඇත්තටම අපි සම්මානයට පවා පාත්‍ර වුණා. ඉතින් ඒ ගීතය ඔබට දැන් පොඩ්ඩක් අහන්න සලස්.
ඇහෙන්නේ නැහැ නේද? ඇහෙන්නේ නැහැ මිස් නේද? කඩ කරන්නේ. නැවත मैं අනුගා ඇහෙන්නේ නැහැ නේද? ඇහෙන්නේ නැහැ. ඇහෙනවා පේන්නේ නැහැ. ओ मिस ऐहना ऐहना देंगे ऐहना मिस तेरे हूँ नहीं हरी हरी मिस उम्म के वक्त पर प्रश्न एक ना रहा हरी कमान नहीं मांग तेरे हूँ नहीं मिस हरी ये कोई याने सिंधु हूँ नहीं नहीं हूँ नहीं मिस हरी ये देखो हाँ कमान यूट्यूब पे देख लो बस वाला रहने हरी हरी मिस हरी तो बोले इतनी मटे उन्होंने अब तो तुम्हें एक गीत है रोहन वीरसिंह संगीत वेदिया विसिंह अत्र जनगी नादमाला कोच्चर होंदे एक में अपे है किया इतने इतने संगीत किया ये जन नादमाला कोच्चर लसन इतने यू कर रहती बना गुरु कर रहती बना दी एक तमाय अत्र में ये गीत वाली मतलब पैदल करा नो नो मैं हम अपने दरवानी बैडी डिसीलो में देना
මේ වගේ සරල ගීත අපේ සාම්ප්‍රදායී තියෙන සරල ගීත ඇවිල්ලා දැන් අපි මේ මෙන්න මේ කවිය බලන්න ගමු ඉසමුව තොල බෙල්ල දෙල්ල දැතේ ගසංගිය ගිනේ ළමද
සංගීතය කියලා ඇත්ටි ඉහළ හඬින් සංගීතඥයා ඒට සංගීතය මුසු කරද්දී සරල ගී ආකෘතියට අනුව පහළ පිච්චයකට පහළ ශෘතියකට අපි උගිය ඒක තමයි ඔබට යම් වෙලාවකට මේක මේකෙන් දෝ ආවේ කියලා හිතෙන්න පුළුවන් දැන් එවැනි ගීතයක් තමයි තවත් කීක ජනගීත කියන්නේ අපේ හදවත ස්පර්ශ කරන අපේ ආදි මුතු මිත්තන්ගේ සිට අපි අතර ව්‍යාප්ත වෙලා අපි අතර ඇති වෙලා අපේ ජනසෘතිය පෙන්නලා අපේ සංස්කෘතිය අංගය පැහැදිලි කරලා අපි තුලින් බිහිවෙච්ච අපේ කම පෙන්වන දේවල්. ඒතකොට මේ අපේ කම පෙන්වන ජනගීයට ලස්ස ආලෝකයක් දීලා තවත් પરම්පරාවකට දායාද කිරීමට තමයි නිර්මාණකරණයේදී ඇත්තටම මේ ජනගී පාදක කරගෙන ඉන්න සිද්ධ වෙන්නේ ඔබ ජනගීයේ මූලාශ්‍ර අර මූලාශ්‍ර හොයලා බැලුවා නම් ඔබට තේරෙයි අපිට තව කොච්චර ඉහකට මේ තුලින් යා හැකියි මම හිතන්නේ දැන් මම ගොඩක් ගීත කිව්වා අසීලම් චිත්‍රපටයේ ගීත අනගාටි ඔබට අහන්න බැලුණා මේ තාක්ෂණික දෝෂ දරුවනේ අපි මේ කොළඹ සිට අපි මේ කටයුතු කරනකොට සමහර විට අනුපාඩුවක් වෙන්නේ නැති උඹට මම පොඩ්ඩක් අහලා ඉමු එහෙනම් මොකද ඒක අනුපාඩුවක් වෙන නිසා අනුපාඩුවක් වීදෝ කියන සැකය ඇති වෙච්ච නිසා පොඩි කොටස මුල් කොටස විතරක් අපි පොඩ්ඩක් ¡Gracias!
සිරස විදී ඉරිගියොත් කිබුල්ලනි සපුන් ගහනයි වනන්තරේ වල්මත් නොවී යන ගමන හෙමින් කැරේ සතුන් පනි දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනි සතුන් පනි දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනි මේ කොයි යන්නේ රයි ගම් යන්නේ දරුවනේ දැන් ඔබ ඔබට මම හිතන්නේ මට තව ජනගීත ගොඩාක් ගායනය කළා ඔබට පෙන්වන්න පුළුවන්. ඒක තේරුමක් වන්නේ නැහැ. ඒක කෙලවරක් නැහැ. ඉතින් මම මට මගේ මාතෘකාව උනේ ශ්‍රී ලංකේ ජන සංගීතයෙන් පෝෂිත නිර්මාණාත්මක සංගීතය. ජනගීත ගද්‍ය නාටිකා වලින් කර ඇත්තම මම මේ කීප දෙනයි මේ ජනගීතෙම පාදක කරගෙන ඒකේ මුල් තැන් හොයාගෙන නිර්මාණකරණයට යොදා ගන්න දරුවන විරස බන්දුල විජේවීර කියන සංගීතවේදියා ඇත්තම ජනගීත පාදක කරගෙන ගොඩක් හොඳ නිර්මාණ. ඒ කියන්නේ මිනිස්සු අතර රැඳෙන නිර්මාණ කරලා තියෙනවා. ඉතින් ඔබට මම මගේ මේ තුලනොත් බලාපොරොත්තු වෙන්නේ ඔබට ජනගීත හොයන්න, ජනගීත තුල නිර්මාණකරණයට යෙදෙන්න, ජනගීතය තුලින් ජීවිතයට ආලෝකය ලබා ගන්න තරම් බොහෝයි. එයින් එක්කෙනෙක් වීම සඳහා ඔබ උත්සාහ ගන්න කියන එක තමයි මට ඇත්තටම ගුරුවරියක් වශයෙන් කියන්න තියෙන්නේ. ඒ වගේම ජනගීතය නිසා කිසියම් වූ ජීවිතයක කිසියම් වූ ආලෝකයක් ලබාගත් එක් කෙනෙක් මම. ඉතින් ඒ නිසා ඒ වගේම තව දැන් අද දවසේ මම ඇත්තටම දේවාසයට නැවතත් ස්තුතිවන්ත විය යුතුයි මට මේ ආරාධනය කරපු එක ගැන. දැන් මම හිතන්නේ මම ඔබ ඔබට මා කරන ලද දේශනය තුළ නැතිවෙච්ච බොහෝ ගැටලු තියෙනවා කියලා. දරුවනේ ගුරුවරුනි මේ තාක්ෂණයත් එක්ක අපි මේ කාමරයක් ඇතුළත මේ සංගීත භාණ්ඩක් දාගෙන තියෙනවා. ඒක මම සර්පිනාවක් ගහනවා, මේ අපි බෙරක් ගහනවා. ඒ නිසා ඒවා දැන් ඔබ දන්නවා මේක ස්ටුඩියෝ එකක් ඇතුළත හොදට කරනවා නෙවෙයි, පුංචි කාමරයක් ඇතුළත ෆෑන් එක දාලා වැඩ කරනවා. ඉතින් ඒ වගේ අපහසුතා එළිය වහිනවා. මේ ප්‍රශ්න මැද්දේ කරනකොට පොඩි පොඩි අඩුපාඩු ඔබට දැනෙන්නේ. සූම් මීටින් එකද මීට් මේකදී අපි දේශන කරනවා. අපි සංගීත පන්ති ඇත්තටම මේ අපේ විශ්වවිද්‍යාලය තුලත් මේ ඕක ගැටළු වෙලා තිනවා. අපි මේ එක්සෑම් එකක් උන ප්‍රායෝගික දේවල් කොහොමද කරන්නේ කියන එක. නිකම් මයික් එකක් තියාගෙන කිසිම කෙනෙක් නැතුව මට මයික් එකට මම කවි ටික විතරක් කිව්වා නම් තමයි ඔබට මේ මිට වඩා ඇහෙන්න පුළුවන්. නමුත් මගේ හිතට මම මටික මදි. මේකයි මම මේ ගැටලාවල කියන මගේ දරුවාට ආරාධනා කරලා ඔබ වෙනුවෙන් කිසියම් මොදයක් කිරීමට මම උත්සාහය ගත්තා. ඉතින් ඒ තුලදී අඩුපාඩු වුණා නම් ඒක සමා වෙන්න. දැන් මම ඔබට ආරා කියනවා තව පොඩි වෙලාවක් තියෙනවා ඔබ දෙන්න මට ගත කරන්න. ඔබට මාගේ දේශනය තුලින් මෙච්ච අඩුපාඩු ඇති ඒ තුල ඔබට දැනගත මම දැක්ක පොඩි මැසේජ් එකක් එන්න ගහලා තිබුණා. ඔබට මට විසඳිය හැකි ගැටලු තිබේ නම් මම ඒක උත්තර දෙන්න සූදානම්. එතන දේවස මම දැන් නැවතුවට ඒ නිසා මගේ දේශනය නැවතුවට මම හිතන්නේ කමක් නැහැ කියලා හිතනවා. හොඳයි මේ ආචාර්ය ශ්‍රියා කාර්යවසන් ගුරු මෑණියනි, පැයකුත් විනාඩි 45ක් තිස්සේ හරියටම ඔබතුමිය අප සැවම ආකර්ෂණය කරගනිමින් මේ කරන ලද දේශනය අපි සතුටු කඳුළු දනවන දේශනයක් බව කියන්න ඕන. ආරම්භයේම ආදරණීය මෑණියන්දා ඔබ වැනි ශ්‍රේෂ්ඨ කලාකාරිනියක් ලෝකේ ජයගත්ත
පුංචි මැනිකා ආදරණීය මෑණියන් ද සිහිපත් කරමින් ඔබ නැලවිලි ගීයෙන් පටන් අරගෙන විවිධ ආකාරයේ මෞගුණ ගීතයන් ගායනා කරමින් දරු නැලවිලි ගීතයන් ගායනා කරමින් සාම්ප්‍රදායික නාදමාලාවේ වර්ධනය ලගන්නා සුළු ආකාරයකින් එක පැත්තකින් ඉදිරිපත් කරමින් ඒ ඔස්සේ අපේ සරල ගී කොපමණ ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවද කියන එක මනාව පැහැදිලි කරමින් මාතෘභාවට ඉතාම ඉහළ සාධාරණයක් ඉෂ්ට කරා කියන එක තමයි අපේ ආදරණීය හැඟීම ඒ විතරක් නෙවෙයි ආදරණීය දුවේ පුතේ මෙතුමියගේ මේ මේ දේශනය පුරාවටම අපිට ගත යුතු විශාල ආදර්ශයක් තියෙනවා එතුමිය එතුමියගේ හඬ මුසු කළපි රවිබන්දු විද්‍යාපති ශූරීන් මෙනෙහි කරා ඒ විතරක් නෙවෙයි මේ ජන සංගීතයේ ඉදිරියට ගෙන යන්න උදව් උපකාර වෙච්ච WD මකුලොළුව ශ්‍රීමතාණන් පීදේස් කුලතිලකයන් විශාරද පණ්ඩිත් අමරදේවයන් නන්දා පතිරණ මෑණියන් නන්දා මාලිනියන් ඒ වගේම බන්දුල විජේවීරයන් පිළිබඳව එතුමිය ආවර්ජනයක යෙදුණා ඉතින් ඒකෙන් කිව්වේ දුවේ පුතේ එතුමිය ලෝකේ ජයගත්තේ ජන හදවත් තුල තැම්පත් වෙලා තියෙන ජන ගායනා තුලින් ඔබට බොහෝ දේ ආදර්ශයට ගන්න කියන ඒ උදාර පණිවිඩයේ ගුරු මාතාවක් හැටියට එතුමිය ලබා දුන්නා ඒ විතරක් නෙවෙයි පඬිතයන් හෙවත් උගතුන් විසින් බිහි කරපු මම අහලා තියෙන විදියට සේගි ගායනය වන්නම් ඒ පිළිබඳවත් කතා කරමින් එමිගි ශාන්ති කර්ම වෙරට පහතරට ඒ වගේම සබරගමු ඒ හැම දෙයක්ම පිළිබඳව කතා කරමින් මෙහි ගිය පිළිබඳව බුදුදේ ඔබ වෙත ගෙනාවා මහා විශාල දැනුම් සම්භාරයක් තිබුණු තියෙනවා ඒවා ඊටාම කැටි කරලා සරල සුගම විදියට ආදරණීය විදියට මේ දරුවන්ට ගෙනාවා ඉතින් යටිගිරියෙන් අපි කෑගසන හරසුන් විලාප වෙනුවට හැමදාම අපේ හදවතේ රැඳෙන නිරතුරුවම අපිට හදවතට ස්පර්ශ කරන්න පුළුවන් විදියට ඔබතුමිය අපේ වෙනුවෙන් මේ වැඩසටහන ඇත්තටම ඉදිරිපත් කරා ඒ වගේම මේ පිළිබඳව මම අවසන් වශයෙන් මෙහෙම කියනවා සංස්කෘතිය කියන්නේ ඇත්තටම සකස් වූ බව කියන එක සකස් වූ බව පේන්නේ කෙනෙකුගේ හැදියාව තුලින් හැදියාව තුල තමයි කෙනෙකුගේ හැසිරීම පේන්නේ හැසිරීම තුල තමයි අපිට රස විඳීම දකින්න පුළුවන් වෙන්නේ කෙනෙකුගේ රස විඳීම අපිට දැක බලන්න ඌ තුල තියෙනා වූ නිර්වින්දන නිර්වින්දන ශක්තිය තුලින් ඉතින් ඒ නිසා වින්දන ශක්තිය තුල මානසික ශක්තියක් උපදිනවා කියන එක මොනවට පැහැදිලි කරමින් රට ජාතියේ කැඩපත හෘද අපේ හෘද ස්පන්දනය ජනගීය කියන එක ඔබතුමිය මොනවට පැහැදිලි කරා අපේ කකියනලේ අපේ ජානවල අපේ සංස්කෘතියට ජනගීයට තියෙන සම්බන්ධය මොනවට පැහැදිලි කරා ඉතින් ඔබතුමියට බොහොම පින් ඒ වගේම මේ සුවිශාල කාර්යභාරය කිරීමේදී මට මෙතුමිය ඊයේ කතා කරද්දිම කිව්වා ස්වේච්ඡාවෙන්ම ගයාන් කැපුටාවල කියන කලා සමුදර කලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු හැටියට කතා කරන ඒ එතුමාණන් මේකට සම්බන්ධ වුණා ඇත්තට මේ අපේ ආචාර්යතුමිය සර්පිනාව වාදනය කරද්දි ඔබට ඇහෙන්න ඇති පසුබිම් සංගීතය ඒ වගේම මේ වැඩසටහනට මහ විශාල ධෛර්යයක් දුන්නා මෙතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන ආචාර්ය මහින්ද සෙනවිරත්නයන් අපි එතුමා මෙතනින් එතුමාට පින් ඒ වගේම මා හිතන්නේ දියණියත් මේ ප්‍රසන්ටේෂන් එක හදන්න නදී සෙනවිරත්න නේද අපි ඔබ වෙන දවසක වැඩසටහනට කැඳවාගෙන අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ අඬ අපි අහලා තිනවා අපි යමු ඉතින් ඒ නිසා දරුවනේ දැන් ඔබට අවස්ථාව තිබෙනවා මේ තව කාලයක් තියෙනවා ඒ කාලය තුල ඔබට කෙටියෙන් ඉතාම කෙටිමියෙන් එතුමියට ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරනකොට අනිත් අය මයික් මියුට් කරගන්න ඩොක්ටර් දේව මයිකල් මට කතා කරන්න පුළුවන් මේ මහේෂ් මහත්යතුමියනේ ඉදිරිපත් කරන්න ඔව් ඉතාමත්ම රසවත් වැඩසටහනක් ඔබ කියු පරිදි විද්‍යාපීඨයේ ප්‍රණාමය එවෙනින් පුද කරනවා මා විද්‍යාපීඨයේ නියෝජනය කරන
ජේෂ්ඨ මහාචාර්ය දාමිනී ප්‍රේමචන්ද්‍ර ඔබතුමිය සඳහන් කළා සීදේස් කුලතිලක මහතාණන්ගේ දායකත්වයේ ජනගීය වෙනුවෙන් අපට ඇත්තටම මතකයි එතුමා විශාල ගීත සමුච්චයක් ඉදිරිපත් කළා තියෙනවා එතනම පරිවර්ෂණ ගී විවිධ මාතෘකා යටතේ එතුමිය ඒ ගීත ඉදිරිපත් කළා නමුත් තවත් අපිට සඳහන් කරන්නට පුළුවන් මේ සුනිල් ශාන්තයන් අර තෙල්ගාලා හිස පීරන්නේ නැනෝ වගේ ගීත එතුමා විසින් නිර්මාණය කළා තියෙනවා ඉතින් ඇත්තටම ඊළඟට චන්ද්‍රාණි ගුණවර්ධන මහත්මියගේ ඔය තුන්තුමවල් වගේ ගීත ඇත්තටම ඒවා දැන් ඇහෙන්නේ නැහැ ඉතින් ඔබ එවැනි ගීත නිර්මාණය කිරීම සඳහා ඔබගේ දායකත්වය ලබා දෙනවාද දීලා තිබෙනවද මොකද අපි ඒකෙන් දැන්නේ මොකද දැන් ඒ ගීත ඇහෙන්නේ නැහැ ඔබගේ දායකත්වය සහ ඔබ ඊගෙන දක්වන මේ ඇල්ම සහ මොන හරි ඔබගේ නිර්මාණ මොනවද කියලා දැනගන්න පුළුවන්ද ඇත්තම මේ ඔබතුමා හරි මොකද මේ සුනිල් ශාන්තයන් කීලා දැන් අපි දන්නවා මේ අයිවෝඩෙනි සර්ගේ කටහඬ කියන තුල තියෙන්නේ ඇත්තටම ජන ගීතේ එහෙමම තියෙන කටහඬ අපි ගුරුවරුන් ඉතින් මට ඇත්තටම මේ කෙටි පරාසය තුල යම් මතක් කරගෙන ඉඳලා තව මේ ජන ගීතයේ සි හරි ජන ගීත නිර්මාණකරණයේදී ඇත්තටම මේ සීදේස් කුලතිලකයන්ගේ තමයි වඩාම ගොක්ම මේකට බැහැලා වැඩ කරපු ඒ කුලතිලකයන් හරහා තමයි ඩෙනිස් සර්ලත් ඇත්තටම ගීත කිව්වේ මේ සුනිල් ශාන්තයන් හරහා එතකොට ඒ අය ওই ජනගීය හොයාගෙන ගියා. ඉතින් ඔබතුමිය මගෙන් ඇත්තට අන්තිමට ඇහුනේ මේ ඒ අයත් එක්ක මගේ ඒ අපේ අර කාලවකවානුවත් එක්ක මම කිව්වේ මම පාසල් පද්ධතිය තුල හිටිය ගුරුවරියක් වුණා. ඉතින් මම ඇත්තටම ඒ වගේ ඊට පස්සේ මම නර්තනය කියන විෂයත් එක්ක තමයි වැඩිපුර ගණ දෙන්නේ. මම නර්තන පීඨයේනේ මම දැන් අදින ආචාර්යවරයෙක් වශයෙන් වැඩ කරේ. එතකොට නර්තන විෂයත් එක්ක ඔස්සේ ගියාම මම නර්තනයට ගායනය කරන කෙනෙක් ඒ අතරේදී දැන් අපි මේ නිර්මාණ වෙනකොට දැන් මේ කොයි සෙල්ලමේ චිත්‍රපටියට ආත්ම එතකොට මොකක්ද අබා චිත්‍රපටිවලත් ඒවක තුලක් තියෙන්නේ ඇත්තටම මේ ওই ජනගීයම නිර්මාණය කරලා ඒ අය මගේ කතාවන හඳුනාගෙන කතා කරපු නිර්මාණ. ඉතින් මම ඇත්තටම නර්තනයේ පැත්තේ වැඩිපුර හිටියා මම සරල ගී වශයෙන් ගීත නිර්මාණයේ පැත්තට යොමු වුණේ නැහැ. එනවා මම වෙන චිල්පීන් මගේ හඳුනාගෙන කරන ලද ඉල්ලීම් වලට ගැයූ ගීත තමයි මට. හොඳයි මම ප්‍රශ්න මගේ තන්නේ නැද්ද කියන එක තමයි. ඒ කියන්නේ මට ඇත්තටම මම විශ්වවිද්‍යාල පද්ධතිය තුලම ආරම්භයේ සිට හිටියා නම් මට ඊට වඩා දෙයක් කරන්න තිබුණා දෝ කියලා හිතන දයක් තියෙනවා. මොකද මම විශ්වවිද්‍යාල පද්ධතිය තුල ගණන් කරේ අවුරුදු 10යි. මං හිතන්නේ ජාතියට විශාල අසාධාරණයක් කියේක නේද හොඳයි තවත් මේ නෑ ඇත්තටම මමත් මටත් මේ ඔබතුමියට මේ යෝජනා කරන්න තියෙන්නේ ඔබතුමිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග එකතු වෙලා මොනවහරි ඒ වගේ දෙයක් නිර්මාණ දායකත්වයක් ලබා දෙනවා නම් ඇත්තටම ඒක හුඟක් වටිනවා මොකද මේ ඇත්තටම රටේ අවශ්‍යතාවය ඒක කියලා මට හිතෙනවා හොඳයි අපේ දරුවෝ මේ ඉන්නවනම් ප්‍රශ්න ඉදිරිපත් කරන අපේ ශ්‍රී ආකාරිය වසංග ආචාර්යතුමියට අවසරයි මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද හොඳයි ඉදිරිපත් කරන්න මම වෛද්‍යරෙක් මේ 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 සංගීතය දැන් ඉස්සර අත්තගහමතුරුම වගේ ඒවයිදී සෞඛ්‍ය වෙනුවෙන් යොදාගත්තා දැනට මේක නැති වෙගෙන යනවා මේ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් ඔබතුමියට මම ආයුර්වේද වෛද්‍යරෙක් ආරාධනා කරත් ඇත්තටම බොහොම කැමැත්තෙන් ඉදිරිපත් කරනවා මොකද මම ඒ සඳහා හදවතින්ම දායකත්වය ලබන කෙනි දායකත්වය දෙන්න කැමති කෙනෙක් මොකද මේවා තුලින් පුළුවන් විදිහට ඇත්තටම අපි ආයුර්වේදය ගැන කියවන කවි අපේ ජන කවි තුල ඕනතන තියෙනවා මොකද මේ අවස්ථාවේ මම පොඩ්ඩක් කැටි කරගෙන ගියා පැය දෙකක් ඇතුළත සමටානෙත් මම සින්දු කියන පැත්තත් එන්න එපා ඉතින් අපි සමහරලාට ඒකයි මම මුලදීම හඳින්නේ මේක මීට වඩා බොහොම රසවත් අපි කරන දේශනමාලාවක් මේ හිර කරලා මීර ගුඩුවක දාලා වගේ කරන දෙයක් අපි අතට මේ කලේ ඉතින් ඒ අපි රට වෙනුවෙන් අපේ දායකත්වය ලබා දෙන්න ඕනේ නම් මම නොපැකිලව ඉදිරිපත් වෙන කෙනෙක්. ඒ ආරාධනාව බොහොම කැමතියි. ඔව්
මම දකුණු පළාතෙන් කතා කරේ වයිට් තිරින වික්‍රමසිංහ කියලා මම ඔබතුමිය සම්බන්ධ කරගන්නම් අනාගතයේදී හොඳයි බොහෝ ගොඩක් ස්තුතියි ස්තුති වයිද්‍ය ආචාර්යතුමනි කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ඉදිරිපත් කරන්න අනුමතිස්සෝ මේ දැන් ඔය ජනගී අතරට වැටෙනවද සෙත් කවි වස් කවි කියන දෙක මම සංගීත ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි මම කෘෂි විද්‍යා පීඨයෙන් කතා කරන්නේ සෙත් කවි වස් කවි කියන දෙකේ මොනවා හරි බලපෑමක් තියෙනවා නම් ඒක සංගීතයට යොදාගෙන තියෙනවද මේ දක්වා මේ වැඩ කිරීම තුළින් අපි සාකච්ඡා කරලා අපි හදා ගන්නාදී අපේ දරුවන්ට දීම මම හිතන්නේ අපේ වයසට දැන් අත්‍යවශ්‍යයි මේක මේ කොරෝනා වලට බෙහෙත් වෙනවා වගේ වැඩ මම හිතන්නේ සෙත් කවියෙන් ගන්න පුළුවන් ද යන මේ සෙත් කවි මොනව හරි තියෙනවා නම් මේක රිද්ම් එක හරි ලස්සනයි. Thank you. ගායනේ නේද? අපිට දෙකේ වෙනස හොඳට තේරුණයි කුකුළු හැවිල්ලේදී තියෙන බලපෑමයි මේ සෙත් කවියෙන් එන බලපෑමයි කියන එක. ඇත්තට මම කිව්වේ මේ අපි කටහඬට තමයි මේ හැමදේම කරන්නේ. මගේ ගැන නෙවෙයි මං කියන්නේ ජනගීතයට තියෙන ඔන්න ඕක. මේ කවි ගොඩක් අරගෙන කීම නෙවෙයි ජනගීය තුල තියන්නේ ඇත්තටම හඬ යොදා ගන්න විදිය. මම ළමයිකට අපි නැටුමකට ගයනකොට එක විදියක්. අපි මොකක් හරි සම්දර්ශනයක් පටන් ගන්නකොට කර්ටන් එක අරිනකොට අපි කෑ ගහලා කවියක් කියන්නේ. අපි එතනදී අපි හඬ පාලනය කරලා අපි දැන් ක්‍රම යොදන හැබැයි අපි අපේ කම පැහැදිලිව තියාගෙනයි ඒක
ඇත්තට මේක බොහොම වටිනා මොකද මම කෘෂි විද්‍යාපීඨයේ වැඩ කරන්නේ මම දැන් ඒක සින්දු කියන ළමයි ගොඩක් ඉන්නවා දැන් එතන 4-5 දෙනෙකුට මම අද මතක් කරලා යව්වත් එක්ක මේකට සහභාගී වෙන්න කියලා මම හිතනවා ඉන්නවා ඇති කියලා මොකද මම ඒ ළමයින්ට කිව්වා එක සැරයක් අපි කෘෂි විද්‍යාව කරන අයගෙ තියෙන ඔය කෘෂි කර්මයත් එක්ක කලාව එහෙම් පිටින් බැඳිච්ච එකනේ ඒකද මම ඒගොල්ලන්ට කිව්වා හොඳ ප්‍රසංගයක් කරන්න මේව එකතු කරලා හොඳ වීඩියෝස් හදන්න මොකද හරි දක්ෂ දරුවෝ ඉන්නවා කෘෂි විද්‍යාපීඨයේ හොඳයි ස්තුතියි ආචාර්යතුමිය මේ මම හිතන්නේ අපේ ශ්‍රියාකාරිය වසන් ඇදුරුතුමිය ඉතාම විඩාබරයි නමුත් එතුමිය ඉතාම ඉස්තරණ ආද්‍යශයෙන් මේකට අපිට එකතුනේ තවත් පොඩි ප්‍රශ්න දෙක තුනකට අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඉතාම කෙටියෙන් ඉදිරිපත් කරන්න ඉන් අනතුරුව අපි මේ වැඩසටහන නිමා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ආ කතා කරන්න පුතා හරි සර් මේ අපිට මෙම රෙකෝඩ් එක ලබා ගන්න පුළුවන්ද පුළුවන් මේ යුනිවර්සිටි ඔෆ් කල්චරල් සෙන්ටර් YouTube channel එකක් තියෙනවා මේ අපි හැම වැඩසටහනක්ම ඒට ෂණිකව මුදා හරිනවා ඔබට මේ හැම වැඩසටහන මේ වැඩසටහන වගේම මෙතෙක් කරපු සියලු වැඩසටහන් ඔබට නරඹන්න පුළුවන් සජීවී අපි chat box එකේ දාලා තියෙනවා බලන්න පුළුවන් मैडम मेरे प्रश्न का आंसर बुलाएं ना मदाई निमेशा इधर पद कराना मैडम मैडम गायना करें यार मुखोगारे में ना दाने वाले पुंगी मम्मा हल्की नहीं थी ऐसा मैं चोट तक नार्ड माला वेनस मैडम मैं ये मैं गायना करो त्वरे दी थी कि ना कमर दाने का नहीं नहीं आपने मिचले ना कहा था आपकी अच्छे तो मैं आपकी बाला नहीं පෞර්ෂය තමයි ඇත්තටම මේ ජනගීයට අවශ්‍ය වන්නේ මේ නාදමාලාවල් පොඩි පොඩි වෙනස්කම් මේ ගුරුවරු අතින් සිද්ධ වෙනවා අනන්ත අප්‍රමාණ එහෙම සිද්ධ වෙනවා අපි මිනිච්ච මණ්ඩලයකට ගියා මේ වගේ පොඩි පොඩි දේවල් අපි දකිනවා හැබැයි අපි ඒක පස්සේ දුවන්නේ මේ දරුවා තුළ අර ජනගායනයකට අවශ්‍ය කරන අඬ පෞර්ෂය සහ ඒක ඇත්තටම මේ පාසල් පද්ධතියද එළියේ ඉන්න බොහෝ දෙනා අතර අනිතික ජනගීයට දරුවනේ මේ ස්ථිරම නාදමාලාවල් කාටවත් මටවත් තර්ක කරන්න බෑ ඔබතු ඔබ කිව්වොත් මිස් ඒක කොතනද ලියලා තින්නේ කොතනද මේ හරියට පැහැදිලි කරලා තින්න නාදමාලා නොටේෂන් එක ගහලා තින්නේ කියලා අපි ජනගිය විස්තර කරනකොට දරුවන්ට නෝට් එකක් දෙන්නෙත් කටින් කට ගියා නිර්මාපකයා නිර්නාමිකයි කොහොම තමයි අපි මේ ජනගිය ගැන විස්තර කරන්නේ එතකොට දරුවනි පොඩි පොඩි වෙනස්කමක් තිබුණා කියන එක ගැන බය වෙන්න එපා හැබැයි ඔබ තුල තියෙන ඕන ජනගියට ඔබින හඳ පෞරුෂය ඒක තියනවා නම් අපි තේරුම් ගන්න ඔබට පිසියම්මු තැනක නාදමාලාව අපි මහලා තියෙන එක ඒකමෙන්න ඕනේ කියලා ඔ මට ඉගැන්වුව ගුරුවරයා මට ඉගැන්වන ලද ජන වැලපුම් ගීයට වඩා වෙනස් තමයි මම ඒකට කිසියම්මු දෙයක් එක් කරවත් හැබැයි මම අර මූලික නාදමාලාව නැති කරලා නැහැ ඒ වගේ පොඩි දෙයක් වුණාට කිසිම අවුලක් නෑ එතකොට මෑඩම් වන්නම් ගායන ශෛලියේදී මෑඩම් මේ අපි ගායනය කරනකොට සහ නර්තනයේදී මේ ගායනකනට වඩා ටිකක් වෙනස් නාදමාලාවලට මේ නර්තනයේදී ගායනා කරනවා කියලා මම අහලා තිනා මට මේකට හේතුව මොකද්ද කියලා මේ ටිකක් දැනගන්න පුළුවන් නේද? ඒ කියන්නේ ගායන නටනකොට වෙනස් කරනවා කියලා. ටිකක් වෙනස් වෙනකන් මට ඒක නිකන් අර නර්තනයත් එක්ක ගායන අපහසු නිසාද එහෙම වෙන්නේ කියලා අනිකම් මහන්සි වගේ නිසාද මට? දැන් අපි මේ දැන් නටන කොට පුතේ නටන නට නටා ගහන්න කිව්වොත් කොහොමත් හඳ එන්නේ නැහැ නේ දරුවනේ ඒක තමයි අපි අතින් සිද්ධ වෙන්නේ ඔබ ඕගොල්ලෝ නටද්දී අපි ගායනා කරනවා එතකොට දැන් අනිත් එක විශේෂයෙන් අපි බෙර ගොඩාක් ගහලා සජීවීව කරද්දී එන ගායනය කරනකොට අපි ගායනය ටිකක් අපි ගොර හැඩි වෙනවා ඇත්තටම කියනවා අපි මොකද අර බෙර අභිභව අපිට යන්න වෙනවා ඉතින් දැන් අපි ඒ නිසා තමයි දැන් මම ඒක ඔබට පැහැදිලි කරන්න කි නර්තනය කරමින් ඔබ ගායනා කරනකොට ගායනාවද හුස්මාල්ලන තැන්වල පොඩි පොඩි අසුපාඩු වෙනවා උගලන්ට නටමින් ගයිවෝ හැබැයි නටන ළමයි අතරේ ඒක නිසා තමයි වෙනම පිරිසක් ඉඳගෙන ගායනය කරන්නේ ගායනය කරනකොට එමනාදම අපිනු ගජ ගාවන්නම කියලා ගජ ගාවන්නම නැතුව එමනාදමාලා වැසිය යුතුයි මම ඔයා ඔබ ඔයා කියන ප්‍රශ්නේ මට ඒ නිසා ඒක අතනදී මේ දෙක ගජ ගාවන්නම නටද්දී ඒක විදිහකටයි ගයද්දී එක විදියයි දෙකක් වෙන්න බෑ ඒ දෙකේ අර යොදන බර ප්‍රමාණය
සංගීතයේ විද්‍යාත්මක බල විපුලතාවය වෙන ශක්තිය. හරි මඩම් ගොඩක් ස්තුතියි. දේව මයිකල් මහත්මයා මට පොඩි ගැටලුවක් තියෙනවා උත්තරයක් ලබා ගන්න පුළුවන් නම් මම මේ මැතිණියගෙන් අහන්න මේ කැමති මේ ජන සංගීතයේ මේ අර මානසික සුවය නැත්නම් මානසික ව්‍යාධි සඳහා යම් කිසි දායකත්වයක් දෙන පුළුවන්ද එහෙම හැකියාවක් තියෙනවද يعني දැන් ලොකුම ගැටලුවක් තමයි මානසික තත්ත්ව පිරිහීම එතෙන්දි ජන සංගීතයෙන් කරන්න පුළුවන් මෙහෙවර මොකද්ද බොහෝම ස්තුතියි ජනගී අහන්න දෙන්න ඕනේ ඇත්තටම ඒත් එහෙම ජනගී අහන්න දෙනවා කියන එකටත් මම හිතන්නේ එහෙම සංරක්ෂණය වෙලා තියෙන ඒවා ගිය අඩුවකුත් තියෙනවා සමහර වෙලාවට සමහර රෙකෝඩ් කරලා තියෙන ජනගී හැවම ඒව අහුවම දරුවා ජනගී කියන එක අර හරි දේ ඉගෙන ගනීද කියලා අපිට බව ප්‍රශ්නයක් එමනම් මේ තවත් ප්‍රශ්න නැති බවයි අපිට පේන්නේ හොඳයි පොඩි වෙලාවක් හොඳයි කතා කරන්න මේ අපේ හමුදුරනේ කතා කරන්න අපේ හමුදුරනේ සර් තිරුවන් සරණයි මැඩම් සර් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම කෘෂි පීඨ කලා සංගමයටත් ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලීය සංස්කෘතික කේන්ද්‍රයටත් මේ වගේ ඉතාමත් වැදගත් වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධව ඒ වගේම ආචාර්ය ශ්‍රී ආකාරිය වසම් මැතිණියනි ඔබතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඉතාමත් හොඳින් මේ කාර්යතාවය නිමා කිරීම සම්බන්ධයෙන් මට පුංචි ගැටලුවක් ඔබතුමියකින් අහන්න තියෙනවා විශේෂයෙන් දැන් ජන සංගීතයේ මේ තියෙන කොටස් දැන් ජන සංගීතය කිව්වම අපිට ඇත්තටම මේ එක කොටසකට ලඝු කරන්න බැහැනේ ගොඩාක් තියෙනවනේ එතකොට දැන් මේ අතරින් ඔබතුමිය මේ දේශනය ඇතුළතදී මතු කරන්නට යෙදුණා යම් යම් කොටස් පිළිබඳව ඒවා ඇසුරෙන් සකස් වෙලා තියෙන ගීත සාහිත්‍යය තියෙන ගීත පිළිබඳව එතකොට මගේ එක ප්‍රශ්නයක් තමයි තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයනය කරනවා නම් ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්න පුළුවන් අවස්ථා මොනවාද මූලාශ්‍ර මොනවාද කියන එක අනිත් කාරණාව තමයි දැන් මම පෞද්ගලිකව ගත්තොත් ගීත රචනාවට යොමු වෙලා ඉන්න කෙනෙක්. එතකොට ගීත රචනාවේදී දැන් මැඩම් දැන් අර පළවෙනිම ගායනා කරවස්තාවකදීම ගායනා කරපු දුප්පත්කමත් වලිගේ නැති ගුණා වැනි කියන එක ඕක මම මේ එක අවස්ථාවකදී ගායනා කරනවා අහගෙන ඉඳලා ඒක අවසන් වෙනකොට මට ඉබේ වගේම ගීතයක් ලියුණා. ඒක ඉතාම මනරම් විදිහට ආවා. මම අපේ ගායක සමන් ලෙනින් මහත්මයාටත් දුන්නා ඒ වෙලාවේ තුමා ඉතාම සතුටු වුණා ඒ පිළිබඳව මට හිතුණා මේ මේ ජන සංගීතයත් එක්ක ඒව රචනා කරනකොට ලොකු තැනකට යනවා කියලා. එතකොට අපි වගේ කෙනෙකුට විශේෂයෙන් ආධුනික ගීත රචකයෙකුට ජන සංගීතය ඇසුරෙන් මේකට
ජනක සංගීත අතුරින් ගීත නිර්මාණය කරන්න තියෙන අවකාශය මොකද්ද කියන එක මේ ප්‍රශ්න දෙක තමයි මට පොඩ්ඩක් සරලව දැනගන්න ඕන. ජනශ්‍රුති විද්‍යාව කියන පොත කියන ජනශ්‍රුති ඒවා හදාරීමට අතරම පොත් තියනවාද කියලා කියන්නේ පොත් රැගෙන තියෙනවා ජනශ්‍රුති විද්‍යාව තමයි නේද ඒ විශේෂ සම්බන්ධව හදාරීම ජනශ්‍රුති විද්‍යාව ආධාරන කොට ඒ ඔස්සේ අපිට නිර්මාණ ප්‍රබන්ධ වෙලා තියෙන පොත් සාගයට ඊළඟට මේ වහන්සේ මේ අලුත් නව පද රචක වශයෙන් ඇත්තටම මේ ජන ගීත පාදක කරගෙන හැමෝම මේ සංගීත සංයෝජනය කරන්නේ මොකද ඒ සංගීත දැනගෙන ඒක ගැන ඉන්න කෙනෙක් තමයි හරියට දැන් සීදේස් කුලතිලක මහත්මයාගේ කරපු නිර්මාණ එතුමා කරපු ඒවා ඔක්කොම ජනප්‍රිය වුණා. ඒකට හේතු වුණේ එතුමා ඒ ජනගේ මූලාශ්‍රය දැනගැනීම. ඒ නිසා ඉතින් ඇත්තටම අපිට මේකදී එහෙම ගොඩක් කියන්න අමාරුයි කියන දැන් රෝහණ බැද්දගේ මහත්මයා අතරම ජනගී හොඳට ජනගී අහන්න එතුමාගේ අනන්‍යතාවය ඒ හොඳට තියාගෙන නිර්මාණය කරපු කෙනෙක්. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා බන්දුල විජේ වීර දැන් අපි මේ අයිබෝඩින් ඉස්සෙල්ලා අද විල තමයි जन मेलडी तरम එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නමුත් ඉතින් ඒක දැන් රෝහණ වීරසිංහයන් ජන සංගීතය අදාරලා ඒ වචන ගත්තම දැන් බින්දු බින්දු මල් ඇස්සේ තෙමෙන්නට එපා දැන් සෙයිලම චිත්‍රපටයේ එතුමා තමයි ඒව සංගීත අධ්‍යක්ෂක. ඉතින් ඒ වගේ සංගීතඥ බන්දුල විජේවීර රෝහණ බැද්දගේ වැනි සංගීතඥයෝ ජන ගීය ස්පර්ශ කරලා ඔබ වහන්සේලා ලියන ගීතයකට ජනනාද මාලාව පාදක කරගෙන මේ සංගීතය සපයයි. අලුත් පරම්පරාවේ තරුණ ළමයි ඉන්න. මම හිතනවා ජන ගීතය තුළ ඉන්න දරුවන් ඇති කියලා. හරි. අපේ ස්වාමීන් වහන්සේට ස්තුති මේ මම හිතන්නේ පිළිතුරක් ලැබුණා. මේ ආචාර්ය ශ්‍රියාකාරියවසන් ඇදුරුතුමියනි අපි සමග හැමදාම සිරිත් පරිදි ලෙන්ගතුව එකතු වෙමින් හරබරව යමක් අපිට කියන අපේ ආදරණීය උපකුලපතිතුමන් මේ මොහොතේ එකතු වෙනවා. ඉතින් මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ උපකුලපති දුරන්දර ජේෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මැතිතුමන්ට අපව අමතන්න. ආචාර්ය ශ්‍රියා කාර්යවසම් මැතිණි දෙව මයිකල් आचार्य आचार्य मिल्यूमर संबंधी संबंधी सतोष अत्यावश्य कालयक मेक इवे काल अट मे विधिया संपदायक सहयोगी दिन आठ मम उपकुलपति हरियर रोण विश्वविद्यालय विशेष स्तुतिया उदाहरण मम हिता अपने विश्वविद्यालय पद्धति कर्मला शिष्य संहत्यम मानसिक वशन अविनिश्चित तत्व इनकोट කවදා උපාධි ලබාගෙන කවදා පළදායි ප්‍රවේශයන් හා සම ශ්‍රමදායකත්වයකට එකතු වෙන්නේ රටේ සම්වර්ධනයට එකතු වෙන්නේ කියලා අවිනිශ්චිත කාල වකවානුවක අපි තාම ඉන්නේ. දැන් මේ වගේ කාල වකවානුවක මෙවැනි වැඩසටහන් මේ මනස සංසම් කරන්න බොහොම විශාල මෙහෙවරක් ඉෂ්ට කරනවා. ඉතින් ඒ වෙනුවෙන් මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. ඒක මම සංගීතය ඇලුම් කරනවා. මම සංගීතය හදාරලා නැහැ. ඉතින් අද පොඩි පාඩමක් හදාරුවා. गंभूर
එහි තිබෙන අරුත් ඒවා නිර්මාණය වුණේ කොහොමද ඒවා මුඛ කුමක් අරභය පාවිච්චි කරන්න පුළුවන්ද කියන ඒවා ගැන පුළුවන්ද අපිට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ අපේ ශිෂ්‍ය වෙනස් වෙන පටන් ගත්තට පස්සේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉතින් මම හිතනවා මේ දැන් කරන්නේ ඒක නැවත අධ්‍යයනය කිරීමක් අත්හදා බැලීමකුත් එක්ක මුළු සරසවි පද්ධතියටම මම හිතන්නේ 1960 ද 60 දශකයේ සරසවි නැවත සොයාගෙන යන සුදු වෙලා තියෙන කාලයක් තියෙනවා මං තාම විද්‍යකලනේ නමුත් කැමති අර දෙවිර සරච්ඡන්ද යුගයට ඒ යුගයේ කලා නිර්මාණවලට අපිට අපෝ යන්න පුළුවන් නම් විශ්වවිද්‍යාල පද්ධතියක් හැටියට මේක එක විශ්වවිද්‍යාලයක් තියෙනකොට නේ උනේ අපිට කොච්චර කරන්න පුළුවන් වෙන්න ඕනද ඒ කාලේ එකක ඔහොම කරානම් නමුත් ඒවෙන් කීයක් අපි කරනවාද ඔන්න ඔය ගැටලුව තමයි මට තියෙන්නේ ඒක තුල අපිට මානව දයාව නැවත හොයාගන්න පුළුවන් නම් මේ කොවිදානමේ අරුදුදේ තුල අර්බුදයට ගිහිලා තියෙන මානව වටිනාකම් සහ හරපද්ධතියේ මානස් වටිනාකම් පද්ධතිය මේ ඔක්කොම නැවත සොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒකට යන්න ඕන ගමන సౌందర్య කලා විශ්වවිද්‍යාලෙනුත් මේ එකතු වෙලා ඉන කණ්ඩායමනුත් විශ්වවිද්‍යාල පද්ධතිය මෙවැනි දේවල් වලට එකතු වෙන අයගෙනුත් ඉෂ්ට වෙයි කියලා මම හිතනවා. ඒගොල්ලෝ එකතු කරගෙන මේ ගමන යන්න අපිට කණ්ඩායමක් බිහි කරගන්න එක කල්චරල් සෙන්ටර් එක සංස්කෘතික කේන්ද්‍රයට බාර වෙනවා ආචාර්ය දේවමයිකල් ඇතුළු සියලුම කණ්ඩායමන එක මම හිතනවා ඕක තමයි මට දෙන්න ඕන පණිවිඩය කොහොමද අපි ඒක හොයාගන්නේ කොහොමද අපි මේක කරගෙන යන්නේ ඉස්සරහට හදාගන්නේ කොහොමද නැවත සොයාගන්නේ කොහොමද විශ්වවිද්‍යාලය නැවත සොයාගන්නේ මේ අත්හදා බැලීමක අපි අද ඉන්නවනේ ඒ එක්ස්පෙරිමන්ට් එක සාර්ථක කරගන්න මම හිතනවා මට කියන්න දෙන්නේ එච්චරයි බොහොම ස්තුතියි ඉතාම හොඳ වැඩසටහනක් හොඳයි උපතුමනි මං හිතන්නේ ආචාර්යතුමනි පැහැදිලි වෙන්න ඇති මානව දයාර්ධභාවයෙන් පිරිපුන් උපකුලවතුමෙක් අපිට ඉන්නවා එතුමානම් නිති අපිට මාර්ගෝපදේශකත්වයේ සපයනවා මෙවැනි වැඩසටහන් අපි මාර්ගගතව මේ ආකාරයට ගෙනාවත් ඉදිරියේදී එතුමාගේ මූලිකත්වයෙන් මේ වෙනකොට අපිට පෙරාදෙණියේ තිබිච්චාර එලිමහන් රංගපීඨයේ වලක් අපි මේ වෙනකොට හදලා තිබෙනවා නමුත් මේ වාතාවරණය තුල අපිට විවෘත කරන්න බැරි වෙලා තියෙනවා නමුත් ඉදිරියේදී උගලපතා කියෝ විදියට මේ මානව සම්පත සැබෑ නියම දිශාවට ගෙනියන්න අපි ඔබතුමාලා ඔබතුමියලා සජීවීව දායක කරගන්න බලාපොරොත්තු වෙනවා උගලපතින්නි බෙහෙයින්ම ස්තුතියි අපිට වෙනදා වගේම සුපතුන් ගෙනවි ධෛර්යය සැපෙවට හොඳයි තව එක ප්‍රශ්නයකට අපිට අවස්ථාව දෙන්න පුළුවන් මොකද එතුමිය දැන් පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් තිස්සේ ඉඳන් අපි එක එකතු වෙලා හිටියා ඊපස්සේ අපි මේ අවසානයේට යන්න හොඳයි හර්ෂණි මැඩම් රාජපක්ෂ ආචාර්යතුමිය जनगी जनसावगी जनसावट पौरुषना ඒ තමන්ගේ අදහස් තමයි තමන්ගේ හිතුවිලි ඒ වගේම තමන්ගේ හැඟීම් තමයි මේ ජනගීයෙන් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක නිසා වෙන මොන ගීත ඇහුවාටත් දැනෙන්නේ නැති අපේකමක් රසයක් නිකන් ඒක ඇඟේ කොටසක් වගේ දැනෙනවා මේ ජනගී අහනකොට. ඉතින් ඔබතුමියට දරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය වෙලදේවා අදාවට බොහොම ස්තුතියි කියලා ඒ වගේම මේක වැඩසටහන කිරීම වෙනුවෙන් කෘෂි විද්‍යාපීඨයටත් අපේ සංස්කෘතික කේන්ද්‍රයේ හැම දිනටම ස්තුතිවන්ත වෙනවා ස්තුතියි. ස්තුතියි වෛද්‍ය පීඨයේ සංස්කෘතික කේන්ද්‍ර සම්බන්ධීකාරක තැන්පත් ආචාර්ය වෛද්‍ය හර්ෂණී රාජපක්ෂ මැතිණිනි ඔබට බෙහෙයින්ම ස්තුතියි අදහස් කිරීම පිළිබඳව. හොඳයි අපි මේ වැඩසටහන මෙතකින් නිමාව දකින්න තමයි දැන් කාලය පැමිණලා තිබෙන්නේ. එතන ડોક્ટર දේවමයික එක රික්වෙස්ට් එකක් කරන්න පුළුවන්. ඔව්. ඉස්සරහ කරන වෙන ප්‍රෝග්‍රෑම් තියෙනවා නම් අපිට මේ සම්බන්ධ වෙන්න පුළුවන් ද ડોક્ટર කාර්යවසම් මේක කොහොමද අපි ইনফরমේෂන් ගන්න කියන එක කියන්න පුළුවන්ද?
දැන් රුහුණ යුනිවර්සිටි එකේ කරපු හින්දා අපිට මේක දැන් ইনফরমේෂන් ආවා එහෙම නැතුව තැන්කියු හොඳයි ඇත්තටම අපි මාර්ගගතව පවත්වපු මේ 12 වෙනි වැඩසටහන තමයි ඒකට තමයි අපි ආචාර්ය ශ්‍රියා කාර්යව සම්මැතිනිය සම්බන්ධ කරගත්තේ ඉතින් මේ අදහස මුලින්ම අපිට දරුවෝ ගැන ආවේ කුසි විද්‍යාපීඨයේ සංස්කෘතික කේන්ද්‍ර සම්බන්ධීකාරිනී ආචාර්ය ලියන අනුගා ලියනගේ මැතිනිය මට කතා කරලා කිව්වා අපේ කුසි විද්‍යාපීඨේ කලා සංගමේ දරුවන්ට වැඩසටහනක් රුට්ට දේව කරන්න අවශ්‍යයි මොකද කරන්න කියලා. ඉතින් ඒකෙදි මම මේ සඳහා මේ දරුවෝ විශාල මේ වෙනකොට මේ කොරෝනා වසංගතයත් එක්ක විශාල මානසික ආතතියකින් පෙළෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ආතතිය මග හරවා ගන්න සුදුසු කෙනෙක් සොයාමේ විශාල මහන්සියක හිටියා. ඒයින් දෙද්දි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කලා කේන්ද්‍රයේ ලේකම්තුමා සංස්කෘතික නිලධාරී විජේපාල මැතිතුමන් මට උදව් කරා ඇත්තම මෙතුමිය තමයි ඒ සඳහා ඉන්න කෙනා කියලා. ඉතින් මට ඇත්තටම මේ විශාල එතුමරත් මේලා ස්තුතියක් පළ කරමින් ඉතින් ඒ වෙලාවෙදිම මම අපේ කලා සංගමේ දරුවන්ට කිව්වා අපි හොඳම මානව සම්පතක් හොයාගත්ත දරුවනේ අපි වැඩසටහන කරමු. ඉතින් ඒ සඳහා විශාල උනන්දුවකින් උවමනාවෙන් කුසි විද්‍යාපීඨයේ කලා සංගමේ ධනුෂ්ක රත්නායක ප්‍රමුඛ ශිෂු දරු දැරියෝ තාම මහන්සියෙන් වැඩ කරා ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා දුවේ පුතේ ඔබට සංස්කෘතික කුසි විද්‍යාපීඨයේ සංස්කෘතික කේන්ද්‍රය හා සම්බන්ධ වුණු කලා සංගමයේ වෙනුවෙන් ආචාර්ය ශ්‍රියා කාර්ය වසන් ඇදුරුතුමිය ඇතුළු සැමට ස්තුතිය ගෙන එන්නට කුසි විද්‍යාපීඨ කලා සංගමයේ ධනුෂ්ක රත්නායක ශිෂ්‍ය මහතාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. සියලුම දෙනාගෙන් අවසරයි. අද දින රුහුණු විශ්වවිද්‍යාලීය සංස්කෘතික කේන්ද්‍රය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සංවිධානය කරනු ලබන 12 වන දිගහැරුම කෘෂි පීඨ කලා සංගමේ සාදර අනුග්‍රහය හා සහයෝගයෙන් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලාංකීය ජන සංගීතයෙන් පෝෂණය වූ නිර්මාණාත්මක සංගීතය නම් වූ මෙම වැඩසටහන මෙලෙස ඔබ වෙත දිගහන්න ලදී. මේ වැඩසටහන සමග සම්බන්ධ වී සිටින ගෞරවනීය සංඝයා වහන්සේලා ප්‍රමුඛ කතෝලික් දමිල මුස්ලිම් බර්ග යන සියලුම ආගමික නායකින් හට මා පළමුවෙන්ම අපගේ ගෞරව පූරක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම නිබදවම අප දිරිගන්වමි මෙවැනි වටිනා අත්දැකීම් අපට ලබා දීමට වෙහෙසෙන අපත් සමග මෙම වැඩසටහනට සම්බන්ධ වූ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාටත් අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස ජනකී කලාව යනු අප සතු වත්කමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් එම වටිනා සම්පත අප අතරින් කෙමෙන් ඈත් වී යන බවක් අප සැමට දැනෙනවා. ඉතින් එකී සම්පත රැකබලා ගැනීමෙහිලා තැබූ පියවරට යෝධ ශක්තියක් වෙමින් පුරා හෝරා දෙකකට අධික කාලයක් උසසි රසවින්දනයේ පෝෂණය කරමින් ලාංකීය ජන සංගීතය මුසුව බිහි වූ නිර්මාණාත්මක සංගීතය පිළිබඳව දැනුම් සම්භාරයක් ලබා දෙමින් අධික වැඩ රාජකාරි මැද්දේ අප වෙනුවෙන් කාලය වැය කර ඇය සතු දැනුම අප වෙත මුසු කළ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශ්‍රියා කාර්යවසම් මහත්මියනි ඔබට අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා.
මෙම වැඩසටහනට සහභාගී වූ සහෘදයන් සියලුම දෙනාට මේ ගෙවි ගිය හෝරා කීපය නම් ඉතා අර්ථවත් වූ බව නම් නොවනු මානයි. ඉතින් මෑණියනි ඔබගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා යයි මා මේ අවස්ථාවේදී රුහුණු විශ්වවිද්‍යාලයේ වෙනුවෙන් පුද කර සිටිනවා. ඒ වගේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ආචාර්ය ශ්‍රියා කාර්යවසම් මහත්මියගේ තිරය පිටුපස සිට හැමදාමත් එතුමිය ලකින් සිටින ආදරණීය ස්වාම් පුරුෂාවන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය මහින්ද සෙනිවරත්න මහතාටත් ශ්‍රියා කාර්යවසම් මහත්මියගේ මහින්ද සෙනිවරත්න මහතාගේ ආදරණීය දුවවන මුළු ලංකාවක් මෑතකදී ඇයගේ හඬට එක්හසු කළ චන්දන ලියනාරච්චි විසින් ගායනා කළ සඳ කුමාරී මගේ මනාලේ සින්දුවට මෑතකදී පණ පෙවූ ඒ ආදරණීය චරිතය නදී සෙනිවිරත්න ඒ සොඳුරු චරිතයටත් අපගේ විශේෂ ස්තුතිය උදකර සිටිනවා. ඒ වගේම මේ මොහොතේදී අපත් එක්ක එක්හසු වී සිටින ආචාර්ය ශ්‍රියා කාර්යවසම් මහත්මියටත් එතුමියගේ ආදරණීය ස්වාම් පුරුෂයාවන ජේෂ්ඨ කතිකාචාර්ය මහින්ද සෙනිවරත්න මහතාටත් නදී සෙනිවරත්න අපගේ ඒ සොඳුරු චරිතයටත් මා නැවත වතාවක් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම ආචාර්ය ශ්‍රියා කාර්යවසම් මහත්මිය සමග එක්හසු වෙමින් සංගීතයේ උස්සසී වින්දනයක් අප වෙත ලබා දීමට අප කැප වූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය ගයාන් කැකුලාවල මහතානිනි ඔබතුමාටත් අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මෙම වැඩසටහන සමග සම්බන්ධ වූ රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිතුමන් වන මහාචාර්ය සමන් චන්දන මහතාට කෘෂිකර්ම පීඨයේ පීඨාධිපතිතුමන් වන මහාචාර්ය සුදාස් ඩී වන්නියාරච්චි මහතාටත් අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. එලෙසම මෙවැනි හරවත් වින්දනීය වැඩසටහනක් කිරීම සඳහා අප කැප වූ සංස්කෘතික කේන්ද්‍රයේ ප්‍රධාන සම්බන්ධීකාරක ආචාර්ය දේව මයිකල් ද සිල්වා මහතාටත් කෘෂි පීඨ කලා සංගමයේ ප්‍රධාන අනුශාසිකා ලෙස කටයුතු කරන ජේෂ්ඨ කතිකාචාර්ය අනුගා ලියනගේ මහත්මිය ඇතුළු මෙම වැඩසටහනට සහභාගී වූ කෘෂි පීඨයේ මෙන්ම අනෙකුත් සියලුම පීඨවල ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහය ලබා දුන් විශ්වවිද්‍යාලීය සංස්කෘතික කේන්ද්‍රයේ සියලු සමාජික සමාජිකින්ටත් කෘෂි පීඨ කලා සංගමයේ සියලුම සමාජික සමාජිකින්ටත් නන්නයුරින් සහය ලබා දුන් සියලුම දෙනාටත් සූම් අවකාශයෙන් හා Facebook සජීවී විකාශය ඔස්සේ අපත් සමග මෙම වැඩසටහන සමග අත්ල් බැඳගත් සියලුම දෙනාටත් අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ස්තුතියි. ඔබ සැමට සුබ රාත්‍රියක්. නයි කුෂිකර්ම විද්‍යාපීඨයේ කලා සංගමයේ ධනුෂ්ක රත්නායක ශිසු නයුවාට අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා. අද මේ 12 වන පියවර නිමා කරමින් අද මේට සම්බන්ධ වුණු ශ්‍රියා කාර්යවසන් ඇදුරුතුමියට, ඒ වගේම මහින්ද සෙනෙවිරත්නයන්ට, ඒ වගේම නදී සෙනෙවිරත්න දියණියට, ගයන් කැකුලාවලයන්ට ආයු වර්ණ සැප බල අපි ප්‍රාර්ථනා කරමින් සංස්කෘතික කේන්ද්‍රයේ පවුලක් හැටියට ව්‍යාප්තක වෙන්නේ අපේ පවුලට එක අලුතින් එකතු වුණු ආදරණීය නෑදෑයන් හැටියට ඔබවමින් ඉදිරියට අපි සෙනෙහසින් වාර ගනිමින් ඔබ හැමට සුබ රාත්‍රිය ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. සුබ රාත්‍රිය.
සුබරාත්‍රියක් හැම දිනකටම සරසමයන්ගේ පිටයි. Yeah.